නිරෝධායන ඇඳිර නීතිය රට තුල ක්‍රියාත්මක වුවද අද උදැසන කොළඹ නගරයේට ඉතා සාමාන්‍ය ආකාරයෙන් රථ වාහන පැමිණීම දක්නට ලැබුණා. ඇතැම් ස්ථානවල පැවතුනේ දැඩි රථ වාහන තදබදයක්. අගෝස්තු 20 වනදා දිවයිනටම පැනවූ නිරෝධායන ඇඳිර නීතිය සැප්තැම්බර් 21 වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් 700කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා. මේ මෙහෙයුම් මගින් පුද්ගලයන් 773 දෙනෙකු සහ වාහන 124ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. නිරෝධායන ඇඳිර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 15262ක් වාහන 1699ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවටගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 71467ක් පමණ වෙනවා. මේ අතර රට තුල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිර නීතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. නිරෝධායන ඇඳිර නීතිය රජය පනවන්න කටයුතු කරපු අවස්ථාවේ අපි ඇත්තම සතුටු වුණා. ඒ නිරෝධායන ඇඳිර නීතිය දින කිහිපයක් ඉතාම සාර්ථකව රට තුල ක්‍රියාත්මක වුණා. නමුත් ඊට පස්සේ දිනෙන් දිනම මේ නිරෝධායන ඇඳිර නීතියේ තිබිච්ච ලිහිල්භාවය වැඩි වෙන්න පටන් ගත්තා. අනවශ්‍ය විදිහට අත්‍යවශ්‍ය සේවායි පවසමින් මහජනතාව පාරේ ගමන් කරනවා. කිසිසේත් අත්‍යවශ්‍ය නොවන උදාහරණයක් විදිහට දුම් වැටි බෙදා හරින අයවලුත් ඒ වගේම රෙදි කඩ විවෘත කරලා තියෙනවා ඇතැම් ප්‍රදේශවල. මේ නිසා මේ නිරෝධායන ඇඳිර නීතිය දැන් මේ මොහොත වෙදී නම් ඇඳිර නීතියක් නැති තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අරමුණ වලට නම් මේ නිසා යන්න බැරි වෙයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. නාම මාත්‍රික නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ ඇති ප්‍රයෝජනයක් තියෙනවා. රජය සෞඛ්‍ය උපදේශකීන්ට වගේම රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වයේ සාර්ථක ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසිල්ලක් කරන්න අවශ්‍ය. ඒ නිසා තමයි රටේ පෞද්ගලික අංශයේ ආර්ථිකයට දායකත්වය දක්වන අංශ කෙරෙහි සුවිශේෂී සැලකිල්ලක් දක්වමින් එම කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එෙහිදී මේ රටේ අසංවිධිත ආර්ථිකයකින් ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම නිරෝධායන ඇඳිරි නීතිය හරහා අපහසුතාවයට පත් වෙමින් ජීවිකාව කරගෙන යාමට හැකි ඉතාම අසරණ වෙලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා තමයි ඔවුන් වෙනුවෙන් යම්කිසි ප්‍රමාණයක බුරුලක් ලබලා දීලා ඔවුන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාමට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන විවෘත කොට කෘෂිකර්ම ක්ෂේත්‍රය, පැවිලි ක්ෂේත්‍රය, අපනයන ක්ෂේත්‍රය සම්බන්ධ ක්ෂේත්‍රයන්ට අවසර ලබා දීලා තියෙන්නේ. මේ තත්ත්වය අපි තුලනාත්මකව බලන්න අවශ්‍යයි. නමුත් අපි බොහොම පැහැදිලිව දකිනවා මේ නිරෝධායන ඇඳිර නීති ක්‍රියාත්මක වෙච්ච කාල සීමාව තුළ රෝගීන්ගේ සංඛ්‍යාවත් මරණ සංඛ්‍යාවත් ක්‍රමානුකූලව පහළ යමින් තිබෙන බව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.